ආයිබෝවන් දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ හත ශ්‍රේණියේ හත්වන පාඩම ශක්ති ආකාර හා භාවිත. මෙම පාඩම 6 වෙනි ශ්‍රේණියේදීත් අපි කතා කරලා තියෙනවා. හත්වන ශ්‍රේණියේදී මේ ශක්ති ආකාර හා භාවිත පිළිබඳව තව දුරටත් අධ්‍යයන කිරීමක් සිදු වෙනවා. හොඳයි. අපි ඉස්සලා බලමු ශක්තිය කියලා කියන්නේ මොකක්ද කියලා. මේ රූප සටහන් වලින් ඔයගලන්ට පේනවා විවිධ කාර්යයන් සිදු කරන අවස්ථා කීපයක්. කාර්යයක් සිදුවීම සඳහා ඇදීමක් හෝ තල්ලු කිරීමක් මගින් වස්තුවක් චලනය වීමක් සිදු වෙන්න ඕනේ. එතකොට මේ මිනිසාට හෝ නැත්තම් මේ තියෙන වස්තුන්ට කාර්යයක් සිදු කරන්න මොනවද අවශ්‍ය වෙන්නේ? මේ සෑම කාර්යයක් සිදු කිරීම සඳහා ශක්තිය අවශ්‍ය වෙනවා. හැබැයි සිදු කරන කාර්ය ප්‍රමාණය අනුව යෙදිය යුතු ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා. බලන්න මේ රූප සටහනින් ළමයා දිහා. එයා රබර් පට්ටියක් අදිනවා. එයා රබර් පට්ටිය අදින ප්‍රමාණය අනුව යෙදිය යුතු ශක්ති ප්‍රමාණයත් වෙනස් වෙනවා. එහෙමනම් ශක්තිය කියලා කියන්නේ මොකක්ද? කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය ලෙස හඳුන්වනු ලබනවා. ශක්තිය මනින අන්තර්ජාතික සම්මත ඒකකය ජූල්. එය අපි කැපිටල් ජේ අකුරෙන් සංකේතවත් කරනවා. දැන් දරුවනි අපි විවිධ කාර්යයන් කරන්න විවිධ ශක්ති ආකාර භාවිතා කරනවා. එම ශක්ති ආකාර මොනවද කියලා හඳුනා ගන්න මේ ක්‍රියාකාරකම කරමු. බලන්න පහත උපකරණ දිහා. ඉස්සනම් තියනවා වයින් කරන කාර් එකක්, ඊළඟට මේ සෙල්ලෝසුවක්, විදුලි පන්දම් බල්බයක්, විදුලි මෝටරයක් හා ඩයිනමෝවක්. දැන් අපි බලමු මේ එක එක උපකරණය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ශක්ති ආකාර මොනවද සහ මේ උපකරණ ක්‍රියාත්මක වෙද්දී නිපද වෙන තවත් ශක්ති ආකාර තියෙනවද ඒ මොනවද කියලා. මේ වගුවේ ඔබට දක්වන්නේ මේ ශක්ති ආකාරයි. බලන්න පළවෙනි උපකරණය විදුලි පන්දම් බල්බය. ක්‍රියාත්මක කරන්න මූලික වෙච්ච ශක්ති ආකාරය තමයි විදුලි ශක්තිය. ක්‍රියාත්මක වීමේදී ඇතිවන වෙනස් ශක්ති ආකාර තමයි ආලෝක ශක්තිය හා තාප ශක්තිය. නැට මේ සොල්ලෝසුව ක්‍රියාත්මක කරන්න ඕනේ මූලික ශක්ති ආකාරය තමයි විභව ශක්තිය. ක්‍රියාත්මක වීමේදී ඇතිවන වෙනස් ශක්ති ආකාර තමයි චාලක ශක්තිය හා ධ්වනි ශක්තිය. විදුලි මෝටරය ක්‍රියාත්මක කරන්න ඕන ශක්ති ආකාරය තමයි විද්‍යුත් ශක්තිය. ක්‍රියාත්මක වීමේදී ඇතිවන වෙනස් ශක්ති ආකාර තමයි චාලක ශක්තිය, තාප ශක්තිය හා ධ්වනි ශක්තිය. ඊළඟට බයිසිකල් ඩයිනමෝව ක්‍රියාත්මක කරන්න මූලික වෙච්ච ශක්ති ආකාරය තමයි චාලක ශක්තිය. ක්‍රියාත්මක වීමේදී ඇතිවන වෙනස් ශක්ති ආකාරය තමයි විද්‍යුත් ශක්තිය. එහෙමනම් ඔයාලට පේනවා විවිධ කාර්යයන් සිදු කරන්න අපි විවිධ ශක්ති ආකාර භාවිතා කරනවා. එහෙමනම් අපිට ප්‍රධාන ශක්ති ආකාර මේ විදිහට ලයිස්තුගත කරන්න පුළුවන්. චාලක ශක්තිය, විභව ශක්තිය, ධ්වනි ශක්තිය, විද්‍යුත් ශක්තිය, රසායනික ශක්තිය, ආලෝක ශක්තිය හා තාප ශක්තිය. එමනම් අපි මේ එක් එක් ශක්ති ආකාර පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරමු. ඉස්සලාම අපි බලමු චාලක ශක්තිය කියන්නේ මොකක්ද කියලා. චාලක ශක්තිය කියන්නේ දරුවනේ චලනය වන වස්තුවක් සතු ශක්තිය අපි චාලක ශක්තිය ලෙස හඳුන්වනවා. නිදසුනක් ලෙස ගත්තොත් සුළඟ, ගමන් කරන රථයක්, ගලා යන ජල පහරක්, චලනය වන ගල් කැටයක්, මේ හැම එකකම චාලක ශක්තිය අඩංගු වෙනවා. චලනය වන වස්තුවක් සතුව කිසියම් ශක්තියක් තිබේදයි සොයා බලන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි මේ තියෙන්නේ. අපි මේසයක් මත බෝලයක් නිශ්චලව තබලා ඒ වෙත ගමන් කරන සෙල්ලම් කාරයක් එවනවා. එතකොට මොකද වෙන්නේ? බෝලය චලනය වෙනවා. නිශ්චල ජලයට ගල් කැටයක් දාපුවම ජලයේ චලනයක් ඇති වෙනවා අපිට බලන්න පුළුවන්. ජල කලාමයක් විවෘත කරලා තලබඹරයක් අල්ලපුවම තලබඹරය කරකැවෙනවා අපිට දකින්න පුළුවන්. එතකොට මේ සෑම අවස්ථාවකදීම යම්කිසි කාර්යයක් සිදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලැබුණේ චලනය වන වස්තුවකින්. ඒ අනුව චලනය වන වස්තුවක් සතුව චාලක ශක්තියක් පවතින බව පැහැදිලි වෙනවා. චාලක ශක්තිය භාවිතා කර කාර්ය සිදු කරන අවස්ථා කීපයක් අපි බලමු. මුහුදු රළ මගින් විදුලිය නිපදවීම,
සුලන් මගින් ධාන්‍ය බැරීම, ජලය පොම්ප කිරීම හා විදුලිය නිපදවීම. මේ රූප සටහනේ ඔයගලන්ට පේන්නේ සුලන් මගින් ධාන්‍ය බැරීම සිදු කරන සුලන් මෝලා. ඒ වගේම ජල විදුලි බලාගාරයක විදුලිය නිපදවන්න චාලක ශක්තිය භාවිතා වෙනවා. ඊළඟට අපි බලමු විභව ශක්තිය කියන්නේ මොකක්ද කියලා. බලන්න මේ රූප සටහනේ ඔයගලන්ට පේනවා වේගෙන් ගලා බසින දිය ඇල්ල. එතකොට මේ දිය ඇල්ලේ තියෙන ජලයට මේ ශක්තිය ලැබුණේ කොහොමද? මේ දිය ඇල්ල පහළට වැටෙන කලින් මේ ජලය උස ස්ථානයක රැඳිලායි තියෙන්නේ. මේ විදිහට වස්තුවක පිහිටීම වෙනස් කිරීම නිසා එහි ශක්තියක් ගබඩා කරන්න පුළුවන්. ඒක අපි විභව ශක්තිය ලෙස හඳුන්වනවා. ඊළඟෙම අනිත් රූප සටහනින් තියෙනවා බලන දුන්නා. මේ දුන්න ඔත්තපුවම එහි ශක්තිය ගබඩා කරන්න පුළුවන්. ඒතර දුන්නේ හැඩයක් වෙනස් වෙනවා ඔයගලන්ට පේනවා. එතකොට ඒ එතන තියෙන දුන්න මගින් ක්‍රියාත්මක වන ඔල්ලෝසුවක ඇතුළත රූපයක් තමයි ඊළඟ රූපය ඔයගලන්ට පේන්නේ. එතන මේ ඔල්ලෝසුව ක්‍රියා කරන්නේ අර දුන්නේ ගබඩා වෙච්ච ශක්තියෙන්. මේ විදිහට වස්තුවක හැඩේ වෙනස් කිරීම නිසා ශක්තියක් ගබඩා කරන්න පුළුවන්. එයත් අපි විභව ශක්තිය ලෙස හඳුන්වනවා. එහෙමනම් පිහිටීමේ වෙනසක් නිසා හෝ හැඩේ වෙනස් වීමක් නිසා වස්තුවක් තුළ ගබඩා වෙන ශක්තිය විභව ශක්තිය ලෙස හඳුන්වනවා. දැන් අපි බලමු මේ විභව ශක්තියෙන් ක්‍රියා කරන සෙල්ලම් කරත්තයක් හදන්නේ කොහොමද කියලා. මේ රූපෙන් දැක්වෙන්නේ ඔබට සාදා ගන්න පුළුවන් මේ සෙල්ලම් කරත්තය. මේ සෙල්ලම් කරත්තය ඇතුලේ රබර් පටියක් තියෙනවා. මේ රෝදය කරකැවීමෙන් මේ රබර් පටිය උතන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ කරත්තය මේසේ මත තබපුවම මේ කරත්තය චලනය වෙනවා. එහෙනම් මේ කරත්තය චලනය වෙන්න අවශ්‍ය ශක්තිය ලැබුණේ කොහොමද? ඒ ශක්තිය ලැබුණේ අර රබර් පටි ඇතිවීම නිසා එහි ගබඩා වෙච්ච විභව ශක්තියෙන් තමයි. විභව ශක්තිය භාවිතා කර කාර්ය සිදු කරන අවස්ථා තවත් තියෙනවා. ජල විදුලිය නිපදවීම, වයින් කරන ඔල්ලෝසුව ක්‍රීඩා භාණ්ඩවලත් මේ විභව ශක්තිය භාවිතා කරනවා. ඒ වගේම දුවේ පුතේ මේ විභව ශක්තිය හා චාලක ශක්තිය පොදුවේ යාන්ත්‍රික ශක්තිය ලෙසත් හඳුන්වනු ලබනවා. ඊළඟ ශක්තිය ආකාරය තමයි විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය කියලා කියන්නේ අපිට නැතිවම බැරි ශක්තිය. විදුලිය නිසා ඇතිවෙන ශක්තිය තමයි විද්‍යුත් ශක්තිය කියලා අපි හඳුන්වන්නේ. විදුලිය භාවිතයෙන් සිදු කරන කාර්ය කීපයක් මේ රූප සටහන් වලින් දැක්වෙනවා. මෝටරයක් කරකැවීම, සෙල්ලම් කාර්යයක් ක්‍රියා කරවීම, බල්බයක් දැල්වීම, ස්ට්‍රීකයකින් රෙදිමැදීම. මීට අමතරව අපේ නිවසේ නොයෙකුත් කාර්යයන් විදුලිය භාවිතා කරලා සිදු කරනු ලබනවා. විද්‍යුත් ශක්තියෙන් ක්‍රියා කරන සීනුවක් තමයි මේ රූපයෙන් දැක්වෙන්නේ. සීනුව මේ ආකාරයට සකස් කරගෙන මීලි කෝෂ මගින් මෝටරයට විදුලිය සපයපුවම සීනුව නාද වෙනවා. ඒකට විද්‍යුත් ශක්තියෙන් කාර්යයක් කරන්න පුළුවන් කියලා අපිට මේකෙන් කියන්න පුළුවන්. ඊළඟ ශක්තිය ආකාරය තමයි ධ්වනි ශක්තිය. ධ්වනි ශක්තිය ගත්තාම අපිට කනට මිහිරි ශබ්දයක් තියෙනවා, කනට අමිහිරි ශබ්දයක් තියෙනවා. හැබැයි මේ කොයි ශබ්දෙත් ශක්තියක් අඩංගු වෙනවා. ඒතකොට ධ්වනිය සතුව ශක්තියක් තියෙනවද කියලා බලන්න කරන ක්‍රියාකාරකමක් තමයි මේ තියෙන්නේ. අපි ගුවන්විදුලි යන්ත්‍රයක් ඩුවත්තට තබලා ඒ ක්‍රියාත්මක කරන හඬ තරමක් වැඩි කරනවා. ඊට පස්සේ කඩදාසි කොළයක් මත පොලිස්ටයිරින් කැබිනි කීපයක් තියලා ගුවන්විදුලි යන්ත්‍රයට ඉහළින් අල්ලනවා. එතකොට අපිට පේනවා කඩදාසිය දෙදරෙනවා. ඒ වගේම පොලිතින් කැබලි ඉහළ පහළ යනවා. ඒකට හේතුව තමයි අර ධ්වනිය සතු ශක්තිය. ඊළඟ ශක්තිය ආකාරය තමයි ආලෝක ශක්තිය. ආලෝකයේ සතු ශක්තිය ආලෝක ශක්තිය ලෙස හඳුන්වනවා. පෘථිවිය මතට ආලෝකයේ සැපෙන ප්‍රධාන ශක්ති ප්‍රභවය වෙන්නේ සූර්යා. ඒ ඇරුණහම අතීතයේ ඉඳන් මිනිසුන් නොයෙකුත් ආලෝක ප්‍රභව ආලෝකයේ නිපදවීම සඳහා භාවිතා කරා. ඉන් කීපයක් මේ වගුවේ දැක්වෙනවා. අපි බලමු මොනවද ආලෝක ප්‍රභව ආලෝකයේ නිපදවන්න ඒ ආලෝක ප්‍රභවල භාවිතා කරලා තියෙන්නේ මොනවද කියලා. විදුලි පන්දම මියලි කෝෂ භාවිතා කරලා තියෙනවා. ඊට පන්දමේ ආලෝකයේ නිපදවන පැරෆිනිටි දහනය කරනවා.
පන්දමක කොප්පර දහනය කිරීමෙන් ආලෝකය නිපදවනවා. කුප්පි ලාම්පුවේ භූමිතල දහනය කිරීමෙන් ආලෝකය නිපදවනවා. ආලෝක ශක්තියෙන් කාර්යයක් කරගන්න පුළුවන්ද කියලා බලන්න කරන ක්‍රියාකාරකමක් තමයි මේ දැක්වෙන්නේ. මේකේ තියෙන සූර්ය කෝෂය අපි දන්නා සූර්ය කෝෂයක ආලෝක ශක්තිය භාවිතයෙන් විදුලිය නිපදවෙනවා. අපි සූර්ය කෝෂයට ඉස්සරලම විදුලි මෝටරයක් සම්බන්ධ කරනවා. ඊළඟට අපි විදුලි පන්දම් බල්බයක් සම්බන්ධ කරනවා. එතකොට මේ පළවෙනි අවස්ථාවේ විදුලි මෝටරය ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි අවස්ථාවේ විදුලි බල්බය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ අවස්ථා දෙකටම අවශ්‍ය ශක්තිය ලැබුණේ අර සූර්ය ශක්තියෙන් නිසා නිපදවන විදුලි ශක්තියනොයි. විදුලිය නිපදවීම ඇරුණහම සූර්ය ශක්තියෙන් තියෙන තවත් ප්‍රයෝජනයක් තමයි පෙනීම ඇතිවීම. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්ය ශක්තිය හරිත ශාකවලට අවශ්‍ය වෙනවා. මේ ඇරුණහම ආලෝක ශක්තියේ ප්‍රයෝජන රාශියක් ඔගොල්ලෝ හය ශ්‍රේණියේදී ඉගෙනගෙන තියෙනවා මතක ඇති. සංඥා ලෙස සංනිවේදන කටයුතු වලට, ප්‍රදීපණයට, විනෝදාස්වාසය සඳහා, වෛද්‍ය ශාස්ත්‍රයේදී මේ විදිහට ආලෝකය භාවිත කරනවා. ඊළඟ ශක්තිය ආකාරය තමයි තාපජ ශක්තිය. තාපය සතු ශක්තිය තාපජ ශක්තිය ලෙස හඳුන්වනු ලබනවා. තාපය ශක්තියක් තියෙනවද බලන්න කරන්න පුළුවන් ක්‍රියාකාරකමක් තමයි මේ රූපේ දැක්වෙන්නේ. අපේ විදුර බෝතලයක් අරගෙන එහි කටට බැලුනයක් සවි කරලා ඒක උණු වතුර භාජනයක ගිල්වනවා. එතකොට අපිට මේ රූපේ පරිදි පේනවා, මේ බැලුනේ පිම්බෙනවා. බැලුනේ කොහොමද විශාල වුනේ? ඒකට හේතුව තමයි තාපය සතු ශක්තිය මගින් බඳුන තුළ ඇති වූ වාතයේ පරිමාව වැඩි කිරීමයි. එහෙමනම් තාපයට ශක්තියක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම දරුවෝනේ මේ තාපය සතු ශක්තිය මගින් සිදුවන තවත් දේවල් තියෙනවා. ඒ තමයි ද්‍රව්‍යවල හැඩය වෙනස් වීම. දැන් අපි ප්ලාස්ටික් වාදනයක් එහෙම නැත්නම් PVC බටයක් අරන් රත් කරොත් ඒවල හැඩය වෙනස් වෙනවා දකින්න පුළුවන්. ඒ වගේම පිටිපන්දමක් දැල්වුවොත් උණු වෙනවා. ඉටි උණු වෙලා තමයි ඒ පිටිපන්දම දැල්වීම සිදු වෙන්නේ. ඒ වගේම අපිට තාපය සතු ශක්තියෙන් විවිධ දේවල් දහනය කරන්න පුළුවන්. ඒ වගේම අපි ජලය රත් කරපුවා මේ ජලය තාපය සතු ශක්තිය නිසා වාෂ්ප වෙනවා. ඒ වගේම තාපය නිසා තමත් වස්තුන් වල වර්ණය වෙනස් වෙනවත් දකින්න පුළුවන්. දැන් ඔය අවුවේ තියෙන බෑනර්, එතකොට ප්ලාස්ටික් උපකරණ වගේ දේවල් වල වර්ණය වෙනස් වෙනවා තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති. මේ තියෙන්නේ තාපයෙන් ක්‍රියා කරන හුමාල බඹරයක්. එතකොට මේ ටින් එකට අපි ජලය දාලා රත් කරපුවාම ජලයේ රත් වීමේදී හුමාලය පිට වෙනවා. හුමාලයේ තියෙන්නේ තාපජ ශක්තිය. එම තාපජ ශක්තියෙන් මේ බඹරය කරකවන්න පුළුවන්. මේ ආකාරයට තාප විදුලි බලාගාරවල හුමාල බඹර කරකවල විදුලි නිපදවීමත් සිදු කරනවා. තාපජ ශක්තියේ ප්‍රයෝජන අපි තවත් බැලුවොත් ආහාර පිසින්න, සුළං නැතිවීම, ජල චක්‍රය ක්‍රියා කිරීම, හෙදවියලීම, ඒ වගේම හුමාල එන්ජින් ක්‍රියා කරවීමට ප්‍රයෝජනවත් වෙනවා. මේ රූප සටහනේ දැක්වෙන තාපිදුලි බලාගාරයේ කොටසක් ඔයගලන්ට පේනවා. ඒකේ මේ හුමාලයෙන් ක්‍රියා කරන තල බඹර තියෙනවා. ඒව ටර්බයින් වලට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වලින් විදුලිය නිපදවන්න පුළුවන්. ඊළඟ ශක්තිය ආකාරය තමයි රසායනික ශක්තිය. රසායනික ද්‍රව්‍ය තුල ගබඩා වෙලා තියෙන ශක්තිය අපි රසායනික ශක්තිය ලෙස හඳුන්වනවා. මේ ආකාරයට රසායනික ද්‍රව්‍ය තුළ ශක්තිය ගබඩා වෙලා තියෙනවද කියලා බලන්න කරන ක්‍රියාකාරකමක් තමයි මේ රූප සටහනල දැක්වෙන්නේ. අපි ගිනි කූරක් දැල්ලපුවම ඒ තාපය සහ ආලෝකය නිකුත් වෙනවා. ඒ වගේම ඉටිපන්දමක් දැල්ලපුවම තාපය සහ ආලෝකය නිකුත් වෙනවා. තනු හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සද්ද පරීක්ෂා නලයකට මැග්නීසියම් පටික ඇබැල්ලක් දැම්මොත් නලය රත් වෙනවා. ඒ කියන්නේ තාපය පිට වෙලා තියෙනවා. දැන් මේ ඉටිපන්දම, ගිනි කූර, තනු හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, මැග්නීසියම් පටි මේ සියලුම දේවල් රසායනික ද්‍රව්‍ය. එතකොට මේ ක්‍රියාකාරකම් සිදු කරද්දී තාපය හා ආලෝකය විදිහට නිදහස් වුනේ හිම ද්‍රව්‍ය තුළ තිබුණු රසායනික ශක්තිය.
එහෙමනම් දරුවනේ අපි දැන් මේ විවිධ ක්‍රියාකාරකම් රාශියක් කතා කරා නැත්නම් විවිධ කාර්යයන් සිදු කරන අවස්ථා අපි කතා කරා මේ සෑම අවස්ථාවකදීම සිදු වුනේ ඇත්තටම එක් ශක්ති ආකාරය තව ශක්ති ආකාරයක් බවට පරිවර්තනය වීමයි මෙලෙස එක් ශක්ති ආකාරයක් තව ශක්ති ආකාරයක් බවට පරිවර්තනය වීම ශක්ති පරිණාමණය ලෙස අපි හඳුන්වනවා ශක්ති පරිණාමය යන්නේ අපි ලියා දැක්වීමේදී ඊතලයක් භාවිත කරන බලන්න මේ පහත දක්වලා තියෙන නිදසුන් දිහා සුළඟ මගින් විදුලිය නිපදවද්දී චාලක ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියා කර වීමේදී විදුලි ශක්තිය ධ්වනි ශක්තිය බවට පත් වෙනවා සූර්ය කෝෂ මගින් විදුලිය නිපදවීමේදී ආලෝක ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා මියදි කෝෂයකින් විදුලිය නිපදවීමේදී රසායනික ශක්තිය විදුලි ශක්තිය බවට පත් වෙනවා එහෙමනම් දරුවනේ අපි දැන් මේ පාඩමෙන් විවිධ ශක්ති ආකාර සහ ඒවායේ භාවිත පිළිබඳවත් ශක්ති පරිණාමණය පිළිබඳවත් යම්සි අවබෝධයක් ලබා ගත්තා. ඔයාලා මේ පාඩමට අදාළ අභ්‍යාසය පෙළපොතේ තියෙනවා. ඒ අභ්‍යාසය කිරීමෙන් ඔයාලට මේ විෂය කරුණු තවත් තහවුරු කරගන්න පුළුවන්. ආයුබෝවන්.